Hello lovelies, welcome back to my YouTube channel. Aapu mukadane wage mahata aliyek wage nikan den. Issana lassana figure ekak tibbane meyata o den kettu vela. Mukadane me wage danis kalu vela gawuma katanda ganna ba neida. Balannako bade size ekak mama hituwe pregnant kiyala ne oya. මෙන්න මේ වචන අපි සාමාන්‍ය ජීවිතයේදී පාරේ තොටේ යනකොට වේවා සෝෂල් මීඩියා එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරද්දී වේවා ස්ටේටස් එකක් දැම්මම වේවා මේ හැම තැනකදීම හරි අපේ ළඟම ඉන්න කෙනෙක් අපේ ළඟම යාළුවෙක් අපේ ළඟම නෑදෑයෙක් නැත්නම් අපිට සෝෂල් මීඩියා වලින් හම්බෙච්ච යාළුවෙක් පාරේදී දැක්කහම මෙන්න මේ වගේ වචන කියන්න පුළුවන් මෙන්න මේ වගේ හිත රිදෙන වචන කියන්න පුළුවන් මෙන්න මේගොල්ලන්ට අපි කියන්නේ මොකක්ද මෙන්න මේ දේවල් වලට කියන්නේ මොකක්ද අපි අද කතා කරන්න යන්නේ බොඩි ෂේමින් ගැන එහෙනම් අපි මේ කතා කරේ බොඩි ෂේමර්ස්ලා කියන වචන බොඩි ෂේමර්ස්ලා සාමාන්‍යයෙන් ඔයිට වඩා දේවල් කියනවා මේ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපිට සාමාන්‍යයෙන් අහන්න ලැබිලා තියෙන මට ඇහිලා තියෙන මගේ ඇස් දෙකට දැකලා තියෙන වචන ටිකක් බොඩි ෂේමර්ස් බිහිවෙන්නේ ඇයි හොඳ ප්‍රශ්නයක් බොඩි ෂේමර්ස්ලා කියන්නේ කවුද සාමාන්‍යයෙන් බොඩි ෂේමර්ස් ලයික් කියන්නේ තමන් තුළ ඉන්සිකියුරිටීස් තියෙන අනිත් අයගෙන් තමන්ගේ ඉන්සිකියුරිටීස් ටික වහගන්න වෙස් මූණක් දාන් ඉන්න පිරිසකට ඔයා තුළ කන්ෆිඩන්ස් තියෙනවා නම් ඔයාගේ කොණ්ඩ ගැන ඔයාගේ ශරීර ප්‍රමාණය ගැන ඔයා අඳින පළඳින විදිහ ගැන ඔයාගේ අත් කකුල් ගැන ඔයාගේ ඇඟිලි ගැන ඔයාගේ නියපොතු ගැන ඒ කන්ෆිඩන්ස් එක තව කෙනෙක්ට දරා ගන්න බැරි නම් තව කෙනෙක්ට එයාගේ කොණ්ඩ ගැන හරි එයාගේ ෆිගර් එක ගැන හරි කන්ෆිඩන්ස් නැත්තම් එයා තුල තියෙන ඉන්සිකියුරිටීස් එහෙනම් එයාට කන්ෆිඩන්ස් තියන ඔයාට රිද්දලා ගන්න පුළුවන් සතුට තමයි අපි ඔය බොඩි ෂේමින් විදිහට පෙන්නන්නේ මේ බොඩි ෂේමර්ස්ලා තමන්ගේ තියෙන ඉන්සිකියුරිටීස් ටික වහගන්න ඔයාව පාවිච්චි කරනවා ඔයාට රිද්දලා බලනවා එතකොට ඔයාට ඒ බොඩි ෂේමගේ ඉන්සිකියුරිටීස් පේන්නේ නැහැ. ඔයාට පේන්නේ ඔයාගේ ඉන්සිකියුරිටීස් විතරයි. ඔන්න එක උදාහරණයක්. මං ඔයාට කැමතියි. හැබැයි ඔයාගේ ස්කින් එක පොඩ්ඩක් ඩාර්ක් වැඩි. ඔන්න මට කෙනෙක් කිව්ව දෙයක්. ඊට පස්සේ මෙයා මට එවනවා ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙච්ච ගර්ල්ස්ලා දෙන්නේගේ ෆොටෝ එක. Facebook එකෙන් අරගෙන. ඔයාට මේ විදිහට සුදු වෙන්න පුළුවන් නම් මං ඔයාට කැමතියි. ඔය ඇයි තව කෙනෙක් වෙනුවෙන් සුදු වෙන්නේ? මේක මං හිතපු ප්‍රශ්නයක්. දැන් අවුරුදු දෙක තුනකට කලින් මට ආව ප්‍රශ්නයක්. මට කෙනෙක් කියපු දෙයක්. අවුරුදු ගානකට පස්සේ මම මේක කල්පනා කරලා බැලුවාම මට මේක කියපු කෙනා මට වැඩිය චුට්ටයි ලයිට් චුට්ටක් ලයිට් ස්කින් එකක් තියෙන. හැබැයි යා මගෙන් බලාපොරොත්තු වෙනවා මේට වඩා සුදු ස්කින් එකක්. මොකද සුදු ස්කින් එකක්. හැබැයි එයාට තියෙන්නේ ඩාර්ක් ස්කින් එකක්. ඔන්න පළවෙනි බොඩි ෂේම. මාව ෂේම් කරපු. දෙක. මේ මතක ඇති කාලෙක ඒ පළවෙනි එකත් මතක ඇති කාලෙක දෙක මගේ යාළුවෙක් හොඳටම ලගින් ආශ්‍රය කරපු යාළුවෙක් මට කියනවා ඔයා මගේ wedding එකේ bridesmaid වෙන්න මටත් ඉතින් හරි happy bridesmaid නේ මොකද දන්නවද සාමාන්‍ය bridesmaid ගන්න ඉතින් bride ට වැඩිය කැතයිනේ මං ඉතින් ලස්සනයි නෝවා කැතයිනේ අපිට මේව නිකන් හීන වගේ හැබැයි මේ දෙකම මට පුද්ගලයන් දෙන්නෙක්
කියපු දේවල් දෙකක්. වා කැතයි කැතයිව තමයි බ්‍රයිඩ්ස්මේඩ්ට ගන්න. මේ මොනවද? කාලෙත් එක්ක තමයි මම මේ දේවල් කල්පනා කරන්න ගත්තේ. හැබැයි මම මේ දේවල් වලට මානසිකව වැටෙන තරම් දෙයක් වෙලා තිබ්බේ නැහැ. මොකද මං කිසි දෙයක් ගණන්ගෙන තිබ්බේ නැහැ. මට ඊට වැඩිය මගේ කන්ෆිඩන්ස් එක තිබ්බා. ඒ කිසි දෙයක් මම ඇඟට ගත්තේ නැහැ. නමුත් මේ ටොපික් එක කතා කරනකොට මට මේ දෙකම හොඳටම මතක් වුණා. මේ දෙක මම මගේ ලයිෆ් එකේ බොඩි ෂේමින් වෙච්ච ප්‍රධාන අවස්ථා දෙකක්. නෝමල් ෆිගර් එකක් කියන්නේ මොකක්ද? මේ නෝමල් ෆිගර් එකක් කියලා මොකක් හරි ස්ටෑන්ඩඩ් එකක් තියනවාද? කවුද මේ නෝමල් කියලා ෆිගර් එකක් හැදුවේ? එහෙම නෝමල් කියලා ෆිගර් එකක් අපිට හදලා පෙන්වන්න පුළුවන්ද? මෙන්න මේ ප්‍රශ්න ටික මට ආපු ප්‍රශ්න ටිකක්. අපි දැක්කොත් Facebook එකේ හරි Instagram එකේ හරි ඉන්ෆ්ලුවන්සර්ලා ඉන්නවා. මේගොල්ලෝ හැමෝම එකම බොඩි ටයිප් එකක නෙමෙයි. මොඩලර්ස්ලා ඉන්නවා. මේ හැමෝම එකම බොඩි ටයිප් එකකත් නෙමෙයි. එහෙනම් ඇයි අපි වෙනස් වෙන්න උත්සාහ කරන්නේ? තව කෙනෙක්ගේ ෆිගර් එකක් දැකලා ඒ විදිහට හැදගැහෙන්න තව කෙනෙක්ව පොළඹවන්නේ ඇයි? TV එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකිනකොට, පාරේ යනකොට මොකක් හරි බිල් බෝඩ් එකක් දකිනකොට, ඒ බිල් බෝඩ් එකක ඉන්න මොඩලර් නැත්නම් ඒ ඉන්න ඇක්ට්‍රස් කවුරු හරි හරි ලස්සන රූප ටිකක් තියෙන්නේ. මේ රූප ඇත්තද? මේවා කිසිම එඩිට් එකක් නැතුව කරන දේවල්ද? ලස්සන කියන්නේ මොකක්ද? ලස්සන කියන දෙයට මොකද්ද තියෙන බවුන්ඩරි එක? මෙන්න මේ තැන ඉන්න අය ලස්සනයිද? මෙන්න මේ සීමාවෙන් එහා ඉන්න අය කැතද? කොයි හරි මේකට උත්තරයක් තියනවාද? කවුරු හරි කෙනෙක් කැතයි කියන්න, කවුරු හරි කෙනෙක් ලස්සනයි කියන්න, මොකක් හරි තියරි එකක් තියනවාද? ඔයා නිකමට හිතලා බලලා තියනවද? මං වගේම නම් ඔයා, ඔයා වගේම නම් මම, මේ ලෝකෙ ලස්සන වෙයිද? ඔයා වගේ තව බිලියන ගාණක් හිටියොත්, ඔයාගේ මූණම තියෙන, ඔයාගේ නහයම තියෙන, ඔයා විදිහටම ඇස් දෙක තියෙන, ඔයා විදිහටම උස මහද තියෙන බිලියන ගාණක් හිටියොත් මේ ලෝකෙ වෙනසක් තියනවාද? නැහැ. මේ ලෝකෙ වෙනස් වෙන්නේ, විවිධාකාර වෙන්නේ වෙන වෙන යුනික් දේවල් තියෙනකොට. මෙන්න මේ හේතුව නිසා තමයි ඔයාට වෙනම විදිහේ බොඩි ෂේප් එකක් දීලා, ඔයාට වෙනම විදිහේ ඇස් දෙකක් දීලා, ඔයාට වෙනම විදිහේ කටක් දීලා, ඔයා වෙනම මිනිස්සෙක් විදිහට ඉපදිලා ඉන්නේ. ඔයාට තියෙන යුනික් ලස්සනක්, ඔයාගේ ලස්සන මේ ලෝකෙ වෙන කාටවත් නැහැ. මගේ ලස්සන මේ ලෝකෙ වෙන කාටවත් නැහැ. එහෙනම් ඇයි අපි මේ බොඩි ෂේමින් කරන්නේ? බොඩි ෂේමර්ස් ලාට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි එයාලා තුල එයාලා ගැන කිසිම කන්ෆිඩන්ස් එකක් නැහැ. මෙන්න මේ හේතුව නිසා ඒගොල්ලෝ බලනවා අනික් අයට කොහොම හරි රිද්දලා ඒගොල්ලෝ තුලත් මොනවා හරි ඉන්සෙකියුරිටිස් ටිකක් ඇති කරලා එයාලගේ ඉන්සෙකියුරිටිස් වහගන්න. එහෙනම් මේ බොඩි ෂේමින් නවත්ත ගන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි බොඩි ෂේමින් වලින් ඔයාගේ හිත රිදනවා නම් ඔයාගේ හිත රිද්ද ගන්න නැතුව ඉන්න ප්‍රධාන විදිහටම උදව් වෙන දෙයක් තමයි self confidence කියලා කියන්නේ. කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බලන්න ඔයා කොච්චර ලස්සනද කියලා. ඔයාට කොච්චර ලස්සන ඇස් දෙකක් තියෙනවද කියලා. ඔයාට කොච්චර ලස්සන කොණ්ඩයක් තියෙනවද කියලා. අනිත් අයගෙන් වෙනස් වෙන්න ඔයාට වෙනස්ම විදිහට, ඔයාට ආවේනික විදිහට ලැබිලා තියෙන්නේ මොනවද කියලා. ඔයාට එතකොට තේරෙවා කොච්චර ලස්සන රූපයක්ද කියලා. ඔයා කොච්චර හැඩ රූපයක්ද කියලා. මේ ලෝකේ හැම මූණක්ම රවුම් විදිහට තිබ්බොත් එතන ලස්සනක් තියනවද? නැහැ. ඕවල් ෂේප් එකෙම තිබ්බොත් එතන ලස්සනක් තියනවද? නැහැ. එහෙනම් අපිට වෙන වෙන හැඩයෙන් වෙන වෙන විදිහට වෙන වෙන පාටින් අපිට මේ ලෝකේ ලස්සන කරන්න
වෙනස්ම විදිහට දේවල් ලැබිලා තියෙනවා. අපි යුනික් විදිහට මේ ලෝකෙට ඉපදිලා තියෙනවා. ඔයාව කවුරු හරි ෂේම් කරනවා නම් ඔයාට මොනවද කරන්න පුළුවන්? ඔයා සෝෂල් මීඩියා වල ඕන තරම් දැකලා ඇති තමන් තුළ තියෙන ඉන්සෙකියුරිටීස් අනිත් අයත් එක්ක බෙදා ගන්න කට්ටියව. මෙන්න මේ වගේ පෝස්ට් එකක් දැක්කොත් ඔයා ගිහලා ඒකේ තියෙන කමෙන්ට්ස් කියවලා බලන්න. දැනටමත් ඔයා කියවලා ඇති සමහර විට. මේවයි තියෙන කමෙන්ට්ස් එන්කරේජබල්ද? ගොඩක් දුරට එන්කරේජබල් වුණත් මේව ඇතුලේ ගොඩක් නෙගටිව් කමෙන්ට්ස් තියෙන්න පුළුවන්. එහෙනම් අපි මේ නෙගටිව් කමෙන්ට්ස් වලට, නෙගටිව් දේවල් වලට ජීවිතේ මූණ දෙන්නේ කොහොමද? මෙන්න මෙතනදී තමයි අපිට මම ඉස්සෙල්ල කිව්වා වගේ self confidence එක වැදගත් වෙන්නේ. ඔයාගේ ඇස් දෙකට, ඔයාගේ ඇඟට, ඔයාගේ හැකියාවන් ගැන ඔයාට confidence එකක් තියෙනවා නම්, ඔයාගේ ශරීරයේ තියෙන අවයව ගැන ඔයාට මොකක් හරි යුනික් අවබෝධයක්, යුනික් ලක්ෂණක් දැකලා තියෙනවා නම්, දැනෙලා තියෙනවා නම්, ඔයාට අනිත් අය කොහොම ඔයාගේ හිත රිද්දන්න හැදුවත් ඔයාට රිද්දගන්නේ නැතුව ඉන්න පුළුවන්. අපිට මේ වගේ බොඩි ෂේමින් වලට, බොඩි ෂේමින් වලට මූණ දෙන්න පුළුවන් එකම විදිහ තමයි self confidence හදාගන්න එක. මට නවත්තන්න බෑ ඔයා මගේ මට කියන දේවල්. මට නවත්තන්න බෑ ඔයා මට කිව්වොත් මම කැතයි කියලා. මට ඒක නවත්තන්න බෑ. ඒක ඔයාට පේන හැටි. ඔයාගේ තියෙන ඉන්සිකියුරිටීස් නිසා ඔයා මට කියන දේවල්. ඔයා මට කිව්වොත් ඔයා කළුයි, ඔයා ක්‍රීම් ගාල් සුදු වෙන්නේ කියලා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒක ඔයා කියන දෙයක්. ඔයා මට කිව්වොත් මම කැතයි කියලා මට ඒකට කරන්න දෙයක් නැහැ. ඒ ඔයා මාව දකින විදිහ. නමුත් මම මාව දකිනවා නම් ලස්සන විදිහකට මට පුළුවන් ඔයා ඒ හිතරි දෙන්න මට කියපු දෙයින් හිතරිද්ද ගන්න නැතුව ඉන්න. එහෙනම් මේ ලෝකේ ලස්සන කරන්න තමයි අපි හැමෝම විවිධාකාර විදිහට මේ ලෝකෙට උපද්දලා තියෙන්නේ. මලක් ගත්තොත් හැම මලක්ම එක වගේ නෑ. රෝස මලයි වද මලයි එක වගේද? නෑ. පාටිනුත් වෙනස්. එහෙනම් මේ හැම දෙයක්ම විවිධාකාර විදිහට මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. මේ ලෝකෙට යුනික් දේවල් බිහි කරලා තියෙන්නේ ලෝකෙ ලස්සන කරන්න. එහෙනම් තව ඉස්සරහට කවුරු හරි ඔයාව බොඩි ෂේම් කරොත් ඔයා වැටෙනවද? ඔයාට අවශ්‍ය නැත්තම් සුදු වෙන්න, ඔයාට අවශ්‍ය නැත්තම් මහත් වෙන්න, ඔයාට අවශ්‍ය නැත්තම් කෙට්ටු වෙන්න, ඔයාට අවශ්‍ය නැත්තම් ඔයාගේ අයිබ්‍රෝස් ප්ලග් කරන්න, ඔයාට අවශ්‍ය නැත්තම් ඔයාගේ කොණ්ඩේ වවන්න, ඔයාට අවශ්‍ය නැති දේ කරන්න යන්න එපා. ඔයාගේ විදිහට ඔයා ජීවත් වෙන්න. අනිත් අය ඔයාගෙන් බලාපොරොත්තු වෙන චරිත මවන්න උත්සාහ කරන්න එපා. අපිට මෙන්න මෙතරදී මේ වගේ විදිහට වැඩ කරොත් බොඩි ෂේමර්ස්ලාට එයාලගේ විදිහට ගමන යන්නට උදව් කරලා අපේ විදිහට අපේ ගමන යන්න ලස්සන පාරක් හදාගන්න පුළුවන්.